සැලසුම් කරගත් පරිදි විභාගය පැවැත්වෙනවා. ඒක තමයි අවසාන තීරණය. සිසිල්ලීමකටවත් ඒකට කාලය දුන්නාම ප්‍රයෝජන ගන්න ඕන. අන්තිම මොහොතේ අද ඇවිල්ලා හෙට විභාගෙට එන්න බෑ කියලා කියන්න බෑ. ඒ නිමාවේ ඊට ගනි ප්‍රමාණිකව දැනුවත් කර. එක පාට මේවා යන්නේ. මම ඉදෙල්ලාවේ සිටතනාම්ද්‍රෝ ශ්‍රී ලංකා බෞද්ධාපාල විශ්වවිද්‍යාලයේ මහජන සංගමේ සභාපති. අද මේ විදිහට පළමු වසර ශිෂ්‍යෝත් සමග විශ්වවිද්‍යාලයේ පරිපාලනයේ මුලගැහෙන්න ආවේ මේ වන විට විශ්වවිද්‍යාලයේ පරිපාලනය විසින් පටන් ගන්නට යන මේ එක්සෑම් එක 20 වෙනිදා ආරම්භ වෙන්න යන පළමු වසර දෙවන සමාසික විභාගය කල් දබා ගැනීමේ අපේක්ෂාවෙන් මීට පෙර පියවර කීපයක් හැටියට පාලකයන්ට ලිඛිතව දැනුම් දුන්නා. ඒ වගේම පළමු වසර ශිෂ්‍යෝ හැටියට එම ශිෂ්‍යෝ විසින් පාලන අධිකාරිය දැනුවත් කළා. නමුත් අපට කිසිම උත්තරයක් ලබා ගැනීමේ හැකියාවක් ලැබුණේ නැහැ. මේ වෙලාවෙත් එසරෙමයි. එතකොට හිරිවැටිච්ච පරිපාලනය තමයි බෞද්ධාපාල විශ්වවිද්‍යාලය ඇතුළේ ඉන්නේ. තෙතමනයක් නැහැ. විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින්ගේ ඉල්ලීම් වලට ඇහුම්කන් දෙන්න පුළුවන් අය නෙවෙයි ඉන්නේ. ආණ්ඩුව කරවන අයගේ ඇහුම්කන් දීම් වලට ඇහුම්කන් දීලා ශිෂ්‍යව මර්ධනය කිරීමේ ක්‍රියාපිළිවෙතක් තමයි මේ වෙනකොට ක්‍රියාත්මක කරන්නේ. එතකොට මේ තත්ත්වය පිළිබඳව ශිෂ්‍යෝ දැඩි ලෙස අසාධාරණයට ලක් වෙලා තියෙනවා. විභාගයක් කියලා කියන්නේ ශිෂ්‍යයින්ගේ ජීවිතයේ වැදගත් අවස්ථාවක්. ඒ අවස්ථාව මේ වන විට අහිමි කරලා තියෙනවා බෞද්ධාපාල විශ්වවිද්‍යාලයේ පරිපාලනය විසින්. මීට අදාළව පූර්ණ මැදිහත්වීම අපි ශිෂ්‍යය හැටියට වෙලා කොහමරි මේ ශිෂ්‍යයන්ගේ තියෙන අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදින ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග තෝරනවා.